මේ පාර කොළඹ දිනන්නේ කවුද? දිනන්නේ නම් කවුද කියලා දන්නවනේ. කොළඹින් මේ පාර ගෙදර යන්නේ කවුද? ඡන්දේ ඉල්ලලා පරදින අය වගේම ඉල්ලන් නැතුවම ගෙදර නවතින්නේ කවුද? කොළඹ දිස්ත්‍රික්කෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගිය පාර මන්ත්‍රී ආසන 12ක් හම්බ වුණා. ලිස්ට් එකේ උඩින්ම තේරුණේ සරත් වීරසේකර. දෙවෙනියා විමල් වීරවංශ වෙනකොට තුන්වෙනි තැන හම්බ වුණේ උදේ ගම්මන්පිලට. වීරවංශයි ගම්මන්පිලයි දැන් ඉන්නේ දිලිජ් ජයවීර ගාව. ඒ කියන්නේ මව්බිම ජනතා පක්ෂයේ. වීරසේකර නම් තාම පොහොට්ටුවේ. ගිය පාර වියත් මගක් දාගෙන වීරසේකර වීරවංශටත් උඩින් කොළඹින් තේරුණාට මේ පාර වීරසේකරට ඇපත් නැති වෙනවා. එතකොට වීරවංශටයි ගම්මන්පිලටයි අමුතුවෙන් අය මොකද වෙන්නේ කියලා කියන්න ඕනේ නෑනේ. මොකද දිලිජ් ජයවීරලා ජාතික ලයිස්තුවෙන් හරි මන්ත්‍රීකමක් ගන්න මාර ගේමක් ගහන වෙලාවක් මේක. එතකොට ඔය වීරවංශලා ගම්මන්පිලලා ජයවීරලගේ පව්වලට කර ගහලා එයාලගේ දේශපාලනේ ඉවර කර ගන්නවා. කොහොමත් විමල් වීරවංශටයි උදේ ගම්මන්පිලටයි තව අවුරුදු 5කට පාර්ලිමේන්තුවෙන් එළියේ එයාලගේ දේශපාලනය කරන්න හිත හදා ගන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ. රනිල්ට රට ගොඩ දැම්මාය කියලා 17%ක් විශ්වාස කරද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට විනාශ කරන්න දායක වුණායි කියලා 83%ක් විශ්වාස කරන බව තමයි ওই ප්‍රතිඵලයෙන් පේන්නේ. විජේදාස රාජපක්ෂ තමයි ගිය පාර කොළඹ ලිස්ට් එකේ 4 වෙනියා වුණේ. විජේදාස මේ පාර මැතිවරණයට එන්නේ මොකෙන්ද කියලා තාම හරියට දන්නේ නැහැ. මොකෙන් ආවත් දිනන්න පුළුවන් වෙන එකක් නැහැ. මොකද විජේදාස රටෙන්ම ඉල්ලලා අරන් තිබ්බේ ඡන්ද 21000යි. මේ පවතින දේශපාලන පක්ෂ ඔක්කොම විවේචනය කරලා මේ එකක්වත් හරියන්නේ නැහැ කියලා ජනාධිපතිවරණයට තනියෙන් ආපු විජේදාස රාජපක්ෂ අර රොෂාන් රණසිංහ වගේ කොහෙට හරි මුක්කුවක් ගහලා තියෙන දේශපාලන ගරුත්වයත් නැති කරගනී කියලා අපි හිතන්නේ නැහැ. ඊළඟට බන්දුල ගුණවර්ධන. බන්දුල නම් දැනටමත් ගේම් එකෙන් අයින් වෙලා ඉන්නේ. එයා අයින් වෙන්න හේතුවකුත් හදාගෙන ඉවරයි. ඒ මම හොරෙක්ද නැද්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔප්පු වුණාට පස්සේ තමයි ආය දේශපාලනය කරන්නේ කියලා. මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එක අතකට ඉල්ලලා අර බන්දුලගේම භාෂාවෙන් කියනවා නම් කුල්ල කුජීත වෙන්න පරදිනවට වඩා හොඳයි මේ වෙලාවේ ඉල්ලන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එක. හැබැයි තින් බන්දුලගේ දේශපාලනය මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගොඩක් දුරට අවසන් වෙනවා. ගියපාර පොහොට්ටු ලිස්ට් එකේ 7 වෙනියට ඉඳලා පාර්ලිමේන්තු ගියපු දිනේෂ් ගුණවර්ධන ගොඩක් වෙලාවට මේ පාර ඡන්ද ඉල්ලන එකක් නැහැ. එයා නායකත්වයේ දරන කුසලාණය රට වටෙන්ම ගන්න ඡන්ද ටිකෙන් ලැබෙන ජාතික ලයිස්තු මන්ත්‍රීකමකින් පාර්ලිමේන්තු වෙන්න ඉඩකඩ තියෙනවා. කොළඹින් නිකමට හරි ඉල්ලුවොත් කොළඹ ඡන්ද ටිකෙන් කුසලානේ එක ආසනයක් හරි දිනාගෙන එතනින් හරි දිනේෂ් ඇතුළට එන්න ඉඩකඩ තියෙනවා. පොහොට්ටුවත් එක්ක දේශපාලනය කරපු. හැබැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ දුන්න වාහනේ පැදපු ගාමිණී ලොකුගේට මේ පාර පාර්ලිමේන්තු යන්න බෑ. ඇත්තම කිව්වොත් ගාමිණී ලොකුගේට විතරක් නෙවෙයි සමස්ත පොහොට්ටුවටම කොළඹින් එක මන්ත්‍රී ආසනයක්වත් හම්බෙයි කියලා හිතන්න අමාරුයි. මොකද මන්ත්‍රීකම ගන්න නම් අඩුම ඡන්ද ප්‍රතිශතය 100%ක්වත් තියෙන්න ඕනේ. රටෙම්ම 100.257ක් ගත්ත නාමල්ට එහෙමත් නැත්නම් පොහොට්ටුවට කොළඹින් මන්ත්‍රීකමක් නෙවෙයි රටෙන්ම හරි එක මන්ත්‍රීකමක් ගන්න එක අමාරු වෙලයි තියෙන්නේ.